සරණයි අපි බෞද්ධ නාලිකාවා හරහත් තවත් මහා සිංහලේ බෞද්ධ තිහාසය වැඩසටහනක් ඔබ වෙති දිරිපත් කරන්නටයි මෙ සූදාන මහාසිංහලේ බෞ්ධ ඉතිහාසය වැඩ සටහන හ වැඩ සටහන් මේ වැඩ සටහන හැර තවත් වැඩ සටහන් තුනකින් මතර දෙසීය ලබනො වැඩ සටහන් දෙසීයක් මේ අද අපි මේ උබරි ඉදිරිපත් කරන්නේ එක සය අනු හත්වෙනි වැඩ සටහන සති එකසී අනු හතක් අවුරුදුූ හතරකට ආසන්නයි. එනිසා මේ කාලය පුරාම ලංකාවේ චින්තන වායුගෝලයට මේ අපේ රටේ ඇත්තන්ගේ සිතුවිලි වායුගෝලයට පෞද්ධය නාලිකාව හරහා මේ ඉතිහාස දහරාව කාන්දු කරුණු ලැබුව. එනිසා ඉතිහාසය මැරෙන්න්නට නොදී ඉතිහාසය විෂයක් ලෙස, ්‍යේනය කරන්නට ඊළඟ පරම්පරාවේ දරුදරියන්ට ඇති ආශාව දල්වන්නට මත්රූපහුමිය ඉතිහාසේ මේ අපේ රටේ ඉතිහාසේ යුරෝපා ඉතිහාසේ අමරිකාන් ඉතිහාසේ ඉන්දීය ඉතිහාසේ චීන ඉතිහාසේ අප ඉගෙනගන්නට පුළුවන්කම තිබියදී දේශී ඉතිහාසේ අපට ඉතා ඇති ඉතිහාසයක් තිබියදීත් මේ ඉතිහාසේ ඉගෙනගන්නට අපේ රටේ දරුවන්ට මොන තරං අභහිරතා තියනවාද කියෙන කාරණාව අපි නිරන්තරෙන්ම මතකොට පෙන්න්නවා විධ කාලවල මේ ඉතිහාස විෂ පාසල් විෂයපද්ධතියෙන් අනිවාර්ය විශෂයපද්ධතියෙන් ඉවත් කරන්නට විවිදධ කුමන්තරණ සිදධ වෙනවා. මේ කුමන්ත්‍රන් සිතුකරන්නේ පෘතුගීසි ලන්දේ සිංග්‍රීසි නොයි. දැම් පෘතුගීසිලන්දේ සිංග්‍රීසි හෝ චෝල කේරල පාණ්ඩ ආදී අපේ රට ආක්‍රමණය කරපු විජාතීන් නෙමෙයි මේ උමනාව ඇත්තේ. මේරටේ මේ නිදහස් අධ්‍යාපනයෙන්, අධ්‍යාපනය ලබා වැඩි හිටියන් බවට වගකිව යුත්තන් බවට පරිපාලකයන් බවට පත්වෙච්ච පිරිස් උපදේශක පිරිස්. විවිත උපදෙස් දෙනු ලබනවා මේ ඉතිහාසය කියන විෂය රැකයා උත්පාධන ශක්තියක් නැති විෂයක් වනහෙම් එය අනවශ්‍ය විෂයක්ය කියා. දැ මේ සිතුවිල් දරාගත් වූ සිතුවිල්ල නිසා ශාධ වර්දක් සිදධ වෙච්ච ස්ථානයක් අපි පෙන්වා දුන්න මීට සර ගනාවකට පෙර ඉදාශනමසය හැත්ත එකේ කරල්ලෙන් පසුඒ කැරල්ල යලි ස්වවැංවිවේචනාත්මක විශ්ලේෂණය කරපු හැත්ත දෙකේ පරිපාලනය මේ රටේ මේ ඉක්දාශනමසේ හැත්තේ කරල්ලට සම්බන්ධවෙච්ච තරුණයා රැකයා හිගකමනිසායි කැරලි හැවේ ඒ රැකයා හිගකම නිසා කරලිගහපු තරුණයගින් සිට හැත්තපහ කලා විශයපතය අධ්‍යාපනය ලැබූ පාසල් සහ විශ්වවිද්‍යාල දරුවන්ය. එ නිසා ඔුන් එසේ කැරලි ගසන්නේ කලා විශයපතය. හා රැකිය අවත්පාදන ශක්තියක් නැතිවිෂයන් තියෙන නිසාය. එනිසා කලා විෂයපතය ඇති රැකියවඋත්පාදන ශක්තියෙන් හීන විෂයන් ඉවත් කළ යුතුය කියන අමනෝග්‍ය සිතිවිල්ලට ක්දාශනමසය හැත්ත දෙකේදී මේ රට පත් වුණ. එනිසා ඉතිහාසය සාහිත්‍යය සහ ප්‍රජාචාරයකිෙනෙ විෂයන් තුන මේ රටේ විෂේපදධතියෙන් ඉවත් කලා එක්දාස්නමසය හැත්ත දෙකේදී. නමුත් ඒ ඉවත් කිරීම නිසා සිද්ධවෙච්ච විශාල. චින්තන කොහරයක් අපට දෙදහස වෙනකොට දකින්නට හම්බෙනු. සහස්්‍රකේ ලබනකොට ජාත්‍යන්තරය ලබනකොට ජාත්‍යන්තරය යන වචනේ තේරුම තේරුම් ගඩවත් අපි රට ඉතිහාසය දන්නේ නෑ ජාත්‍යන්තරය කලෙකන්නේ ජාතීන් අතර ඉන්ටර්නශනර් එනිසා ජාතිකත්වෙන් තොරව ජාත්‍යන්තරයක් හමුවන්නේ නෑ ජාත්‍යන්තරයේ සාමාජිකත්වය ලබන්න ජාතිකත්වයක් තිබියුතු ජා්‍යන්තරය යනු ඒ ජාතිකත්ව අතර සම්මුතියක් ඒ ජාතිකත්ව අතර හුවමාරුවක් ය අතර පැ පවැත්වන සංවාධයකට තමයි ජාත්‍යන්තරයකයන්. එනිසා ජාතිකත්වයක් නොමැති කෙනෙකුට ජාත්‍යන්තරයේ සමාජිත්වය හිමිවෙන්නේ නැකින තත්ත්ව අවබෝධය. අප ලබා දුන්න නෑ ජාති්‍යන්තරයට යන්නට මේ ජාතිකත්වය දේශයත්වය ඉවත් කළ යුතු කියන වැදිබන තමයි මේරට ජනතාවට දැමුදුන්. එනිසා අපට ජාත්‍යන්තරයේ වැරදුා. එනිසා අප්‍ර ජාත්‍යන්තරයේ පාඩුව ඉඳන්නට සිද්දදුන ලෝකය අපෝ දමාගියා අප මේ ලෝලව. කේ තනිුුණ ඒ ියල්ල සිද්ධ වනේ. අපි අර ඉතිහාස ප්‍රජාචාරය කලා පිගෙන ගත සමාජ විද්‍යාල. දේශපාලන විද්‍යාව දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාව සාමාන දැනීමින් ඉවත්වීම නිසා පේ රට වෙච්ච හාන අපි දකිනවාන අපේ දේශපාල සංස්කෘතිය විච්ච, පෞවගගේ කාලය පුරා විච්ච පරිහාණ හතුකොටග ඉළඟගේ ඉතිහාසේ. එනිසා ඉතිහාසේ දැනගත යුත්තේ අතීතකාමය නිසා නොවෙයි. අතීතය දැන ගැනීම නිසා නොවේ වර්තමානය ස අනාගතය හැඩගැස්වීම සඳහා ඉතිහාසය අවශ්‍ය වෙනවා කියන. ෞතිකවා දී සිතුවි ලන් මේ ඉතිහාස පරි සංකරගතය යුතු කියන කියමන අපිදවා වැඩ සටහන් එකසි අනු හතක් දක්වා ඊටත් පෙරයුගේ අප මහා සිංහලේ වන්සකතාාව නමති වැඩ සටහනත්මහා සිංහල යටත් ජිතවයන් පන්ස කතාව නමති මාධ්‍යය ඩ සටහන් හරහා දැන් දෙදහස් දෙක පමණ වසරේ සිට අප අපේ කටේ ලේරහ ලේරහස වෙනකං මාධ්‍ය හරහානක් මතය ප්‍රකාශ කර සිටියත් වර්තමානය වනි විටත් ැහෙනවා සමහර බුද්ධ පාලකයින් අම්ම නෝග්‍ය පරිපාලකයි මේ වසංගතයෙන් පීඩා විදිනවා කියල මේ වසංගතයේ වැලඳී ලංකාවේ දරුවන්ට ඉතිහාසය ඉගෙන ගැනීමට ඇත්ති මානව අයිති නැති කරන්නට උත්සාහ කරනවා අපට දැනෙනවා. එනිසා මේ දෙසීජකට ලංවෙන වැඩසටහන් වලිය තුළ අපේ ප්‍රාර්ථනාාව එස්සේම සපල වේවා මේ වැඩසටහන්න සඳහා අපට රධනාකොට බෞද්ධය නාලිකාවේ වැඩසරහණ පවත්වාගෙන යන්නට අප මේ වූ අපේ දරනාග මුුසුල් දම්මා අපිදදාන් නායක හඳදුරන්ට නිවන් සම්පත්තියත්වේවා මේ වැට සහන තෞදුරට ඉදිරිීට පවත්වාගෙන ෑම සඳහත් මේ රටේ ජනතාව තුළ මතවාදයක් ඇතිකිරීම සඳහා අපට තෞදුරටත් උපස්තම්බෝ වන ්‍යානාලිකාය ර්තමාන අධ්‍යක්ෂ දුූරන්දර පුුරලැන්දේ ජරඥානාය එකක හඳරුවන්ට පින්සිටුවේවා මේ වැඩ සටහනට සහභාගී වෙන මේ වැඩ සටහන හරහා මේ ඉතිහාසේ දේශනා කරන ඉතිහාසේ තර්ක කරන මගේ විද්වත් මණ්ඩලේ මගේ විද්වත් මණඩලේ ඥාන. පෝෂයට ඥානක් ගවේශණයට පින්සිදුවන්නට තමයි අපට මේ විචිත්‍ර විශය ඉදිරියට ඉදිරිපත් කරන්නට හැකියව ලැබී ඇත්තේ එනිසා ඔවුන්ට පින්සිදුවේවා මං ඔවුන් හඳුන්වාදීමෙන් වැඩ සටන ආරම කරන්න බලාපපුරොත්වයෙන. මේ වැඩ සටහනි මූලාසනාරූව වැඩ සිටින සීනෑකෝරුලේ ප්‍රධහන සංගනායක තැන්පත් හින්තුරුව රජමහා විහාරාද විහාරය විහාර දීශවර. ැිිය ීරනනායකහම්රන් දහත් මුතුදුන්දීම රසහන් පිග ලබන ගම මේ ඉතිහාස විෂය වෙනුවෙන් පිෙනී සිටිමින්. තවන්ගේ කාලය ධනය ශ්‍රමය සියල්ල මේතා කැපකොට තව ඉදිරිට ඉතිහාස බේරගැනීම වෙනුවෙන් යෝද ක්‍රියාමාර්ගෙන ලී සිටින. ද ශ ද්‍යා ඉතිහාස ස පුර විද්‍යාන්ස හිට ේෂ්ට මචාරතුම ර්තමාන මහාවන්ස සම්පාදක මණ්ඩ කම් දුර හබවන මහාචර මාලන ඇදගම ගරතුම ත් ම ගෞරුවෙන් පිගුල බන ගමක්. අනගතයට ඉතිහාස තුළු කර ගතය ුත්තේ මරටේ පර්ේෂණය කරමින් හදාරමින් සාහිත්‍යය මූලාාස්වය පුරවස්තුව සෙල්ලිපිය සියල්ල විග්‍රහ කරමින් තාම භෞතිකවාදී. ඉතාම විද්‍යාත්මක ඉතිහාසයක්. කට ක කියාපා කිරීම සඳහයි අප අරමුණ ඊළක පරම්පරාවක්වැෙනවුණු අපිවිහෙසෙන් එනිසා පේරදින විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාන්සේ ගෞරව උපාධහරි වර්තමාන් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ කතිකා චාරය දූරයෝ බොෝ නිසාංක මල්ස තරුණ විද්‍යතාවත් මේ වස්ථායි බෝම ගෞරය පි මනගමන් අවසරයි ආරම්භ කරන්නට මේ මහා සිංහල ෞ්ධ ඉතිහාසයයි. කාඳරනේ විජයේබාහු රජ්ජුරු අපට දමායන්නට අමාරුයි. නමුත් ඉති අපට දැන් වුණාන්සේගේ අවවාන කාලයේ පිළිබඳ සාකච්ඡාවෙන් තම මේ වැඩසටන අරම්භ කරන්න තියනෙ. එනිසා ඔබහන්සේට වීරබාහව උපරජතුමා බුදුගුණ වෙහේරය ස්ොලයෙන් විසින් විනාශ කරන ලද කාරණාව තැනින් අරම්භ කරන්නට අවසරයි. ද වගේ මන්ද දවසෙත් අවාත්්‍ය වදාල ධරනාගම. ලදම්බා විධා යක හන්දුරන් වහන්සේට නිවංසුව ප්‍රාර්ථනා කර ඒවාගේ වර්තමාන අධ්‍යස්ස තුරන්දර ඇය බොල්ලන්දේ වජරත්ඥාන හාමුදුුව වහන්සේ ඇතුළු කාරමන්ලේටක් ඇස්වරය කන ලක්ෂසි ලුව සැඳරාලමත් ජහපත සත සාන්තිය ප්‍රාර්ථනා කරමින් අපේ කටයුතු අපිආරම්භ කරනවා වෙජබාහු රජතුමාගේ අවසාන කොටසේ ීරබාහු උපරජතුමා බුදුගන වෙහරේ සොලින් විසින් විනාස කන ලද චෛත්‍යය බැඳවීය. ඒ වෙහෙරට ගම්වරද දෙවීය. හෙතම ඒ වෙහෙර අසල උය නැවෙත මිසාල් පෙවක් බැඳවීය. හදුගේ දූ යසෝදරා කුමරි කපුරමුල් වෙහෙර මහාපිළිම ගයක් කරූවාය. සෙල්ලන්තර සමුවයෙහි මහා ප්‍රාසාදදධ්‍යකරූවාය. ුගේ අමතිෝ අන්තපපුරු වැසියෝද මෙසේම නොයෙ පින්කම් කළහ මේ අතර උපරජතුමා කාල ක්‍රියා කළේය රජතුමා බිළිබඳ අවසාන කෘතිය මනාව නිමවා භික්‍ෂුන්ගේ කැමැත්තෙන් ජයබාව කුමාරයාට උපරජ තනතුර දුන්නේය සුකීය පොත්තර වික්‍රම්බාව කුමරාට ඈපා පදවියදී ගජබානං වූ හෝගේ පොතු උපංකල්හි ඔහට මොලු රූුණණ රටදී හැතම හිගොස් මානාහොලපුරයට මානාහලපුරය රාජධානය කරගන හි විසීය පලනි විජේවා රජතුමා මෙසේ දෙමිල බල සුන්කර ශාසනය සුද්ධකට නො වැඩවසා රාජ්‍ය පනස් පස්වනි වර්සයහි දෙව්ලෝගිය දෙවලෝග. රාජ්‍යයෙන් පනස් පස් වනි වර්ෂය කිය කියන්නේ. තුන්ගේ වයස ඉටත් තව වරුදු විසක් කෙර යහට එනව කට මහලු විජයේ බාහු කෙලා ඇතුමන්ට වතනෙකුත් තිීනවේ තියෙන සැහන වයිසක් ැනක තමන්ගේ පුත්‍රයා මියගිින් පුත්‍රයාගේ ආදාහනයට පව සම්බන්ධ වෙච්ච පිය රජතුමානමේ රජතුමාකරපු සේවාවල් ගැෙන සඳහන් කල ඉට පස්සේම පුතා. වීරාහෝ යසෝදරයි යසෝදරා කියන්න ඉල්ලාවතේ කුමරියගේ මුල්ම දියනී දියනිය මේය ගැන සඳහන් කරනවා ඇතකොට වීරබාහ කුමාරය ඇතින් අ දෙවනිවස්ථාවේදේ වලක්කාර හමුදාව පැනකුණන අවස්ථාවේද විරබහ කුමාර තමයි මෙම පලන් විජබාහර ජතුමානට පේටුනේ මුොළුල් නර්වාාපහෝ නැවත රජධානය පිටුව ගන්න ස්ොිවිිස විනාස කරපු බුදුගුණ වෙහෙර වත හැදවා. ඒවාගේම ගම්වරාධි පූජා කළ උයම් පූජා කළ වැව පූජා කලා මේ අතරම සඳහන් කරනවා බිසව දුවනිය කරපු දේවල්. ලීලාවති බිසවගේ දුව එකම දුවයි යසෝදලා ඇයම කපුොරමුල් වෙ මහා පිළිවගයක් කරුවාය. ජපරන මතකයි මිලි පෙරාතුව අපේ මහාචාර්තුමය සඳහන් කලා. ඒ කාන්තාවන්ටේ ශක්තිය බලය තිබුණයි කියලා ආර්ථික වසින් ලංකාවේ අර ගමිනි ලකලා මේ බොහරෝ බහේර විහාරහම කාන්තාවන්සිං පුජාකරපු ස්තරයක්. ද මේක සඳහගෙන යසෝදර කුමාරියත් වගේම බුදු පිළිි වහන්සේලා කිරව්වා එවාගේම මේ සෙල්ලන්තල සමුහේ මහා ප්‍රාසා දෙයක් පේ මිට කනුත් කිවතය සඳහන් කලා උත්තර මූල ෙල්ම මහනත්පා මල මේ කප්පොල මූල හදූපක දක්කින මූලාදී අරශ්ට මූලා ඇතන වසයෙන් පාත්තනාපු අධ්‍යාපන ආයතන එක මේ සෙල්ලන්තර මූල ගලතුර මූලේ මේකර මේ විශාල ප්‍රාසාධයක් කලා කියා ගළතුර මුල කරු අභීගරේ වාසී භික්ෂන් හන්සලා හිටපු පන්සලක් ත මේ ලොකු ප්‍රාසාධයක් කිරව්වා මේකිබපු ඇසෝදර කුමාරි ප්‍රාසාධයක් ක රන්ුව ලොකු ක්තියක් බලයක් තිීන් දෝන. ඒට රන්න මේ රජුගේ අමතියොත් ඒදේවල්ලලා අ එ බස්සේ අන්තපපුර වැැසියෝ දැන් හජතුමාගේ අන්තපොර වැැසියන් ත්තිතකොට සාමාන්‍යය තුරිසක්නමේ ඒගොලනත් ආර්ථක සක්තිය බලය තුන අරවගේ කැමති කැමති ආකාර පින්කම් කරන්න. දැ මේ සඳන් කරනවා සිරකොට කලම හිට අනේ අන්තපපුර කාන්තාවත් කැමති කැමති පින්කම් කරගත්තා කිය සහන් කරන්න. යප අතපොර කාන්ත ගොඩක් කාන්තාව මත් හජ බිසවරු දුවනිවරු අන්තපුර කාන්තාව විර විහාර පූජාකරපා ගොඩක් ලංගම් තියනෙ ඒයාග ෙනම් තම. ඇති අදෝදත් මහිතන්නේ බෙල්ල සංල සගරණයක් එහම කොත් පංසල් ෝජින් අද පන්සලල්ත් ගොඩක් නංගන්තයනේ කාතාව තම පන්සලේ බර්මලුයි වැඩිමින්නේ කාන්තාවනේ වෙෙර විහාර ගොඩක්පති පජා කරන්න ගොඩක් පින්ංකම්රන්නේ දැඩක් ගත්තහම කාන්තාව එමත්තන් ිසමන කාතාවගේ නමින් එම කරවුණම් වෙන්න පුළුවන් කොහොමාර එහෙම මේ අතර තුර මේ උපරජතුමා ඔන්න තාත්තා විජභාව රජ්ජුරුවන්න සිදුවෙනවා තමන්ගේ උපරජ බික්ක්‍රම් බාහු අභාරපත් කරන්න පසේ තුමාගේ අවසං කල්ලිතු කරන්න තාත්තා කෙනෙක හැලිර පුතාගේ අවසන් කලයද ඒේක මේ අපට අනිතකෙන එහමෙි කරු සොඳ පැත්තා රජවුන්ටනත් දේ පොදුයි තාතරලට සිදුව වෙන තමන්ගේ පුතාගේ මේ අවංගල කටයුතු සිදු කරන්න එහැම සිදුවල එ සරයකෘතියේ නිසිආකාරෙන් සිද කල්ලා බිස්සුන්ගේ කැබැත්තෙන් ජයබහ කුමාරයට උපරජ තරන්තුර දුන්නේ දැන් විජේබහු රජුරන්ගේ පුතා වික්‍රම්බාහු වික්‍රම්බාහු රජුරුවන්ට උපරාජ තරන්තුර නොදී උපරජ තනතුරෝන ජැන් දෙන්නෙ කාරද වීර භහෝගෙන් පස්සේ වෙනත් කෙනෙකුට එදින කාරද ජය බහහඒ ජය බහෝ කියන්නේ දැ බික්‍රම් බහු කියන්නේ එත එක පැත්තකින් හොඳ සධානයකුත්තියනවා තිලෝක සුන්දරයේ මේ විජ පහරජවන් තිලෙකො සුන්දරේ බෙසගේ වැඩිමල් දුව විවාහකර සුබදදා විවාහකර හිරවයකරන් තමයි වීර ාහු වැඩිමල්දුවන වහර හිටපු වීරබාහු අබාහියටපත්තු වනාට බස්සේ ඊළඟ වැඩිමහල් කුමාරිකා තමා සුමිත්‍ර ිලක සොන්දුරේගේ. ඒ තුලෝකෝ සොන්දුරේගේ ඊළඟ දෙවෙනි වැඩිමහල් කුමාරිකා වෝ සුමිත්‍රලා විවාහකරන හිටිය ජයබාහෝ කුමාරය. එනසා වීරබාහෝකින් පස්සේ අත් දෙනි වැඩිමහල්ලෝ හිටපු මේ ජයබාහ කුමාරයට තමයි රජකම උපරජකම ලබා දෙන්නේ ක්කක් ැ රජරුවන්ට වික්‍රමම් ාහු මින් පපුතිකුත් හිටියන්නේ ති දටි ද එගේ එපුතා නොදීදැන් දෙන්නේදකොට අ මුල් බෑනකින් පස්සේ දෙවෙනි බෑනට න් ල බා දෙන්න. එඒ මෙතර කියෙනා භික්ෂූන්ගේ කැමත් පරිදිය කියෙන වචන නවා. මේක අපි දන්න පික්ෂන් වහන්ස කැමත්ත මොන කොවිදියට ඇතුුණාද කියලා. ඉතිහාස මිට පෙරත් ඒම කැවස්ථාව තියෙනවා. නිසා මේ භික්‍ෂුණු හංසලා ශාසනයට එනිසා කවදර පාටුත් ඇතිචි දැන්තයෙනවා දැ අපි දන්න සද්ධාතිස්ස රජතුමා අභහාවයට පමත්තුරු හට පස්සේ ජර නරජුරුවන්ගේ මල්ලි සද්ධාති සරජුරු අභාාවටත්තුර හන පස්සේ රජකම දෙල්ලෙතිබුණ මේ ලජජිතිස්ස කුමාරෑ රජතිස්ස කමාර රජිතිස කු මාර හහිටි රොහුුණේ. මෙයාතර තුර එයාගෙත් මල් නිරිපස්ස එකෙනා තුල්ලත්වන මේ දකුල් ඔරුහුණ පලාාතය මාගම මේ කරන් දෙ කියන කළ කන්දර කියන විහාරය හදලා හජතුමාගෙන් අවසර ගන්නාව සද්ධාති සරජජුරුවන්ගෙන් මේ විහාරය භික්‍ෂුණ වහන්සේන පූජා කරන්න. දොර සද්ධාතරජවර හොම හලුයි මේ‍යතරතුරු තමයි සද්ධාති සරජ්ජරු අබහායට පත්වෙන්. ඒ පාර සදසරජු සදසරජු භාලත් වන හම රුහනීදන් ඉළඟට ඇතු මේ රජිතිස්ස කුමාර එන්න කලින් මේ රටේ ඒකයේ භාවේ සම්බන්ධව රාජ උරුමේ සම්බන්ධව ගැටලුවක් ඇතිවේ දූ කිය හාමුටන හන්සෙලා ඇමතුරුසාකච්තා කර. එනිසාබේ මහවන්සේ නමක්මති නවා අචන දාලා මේ රටටස්ස රක්කනත්හං රටය ආරක්ෂාව සඳහා. ඒමකත කරන්නේ අත් දෙබනිෙන ආදි වේතුකිෙනට නොදී තුල්ලත්වෙන කුමාරය පත් කරගන්න.ඒ තුල්ලත්වන කුමමාරය පත් කරන්න හැමයි තාවකාලිකව මාගමින් ඇවිල් ලාපෝන ඇත ඒ රාජත්වයට පත්වන තුරු.ඒ රජකම ගන්නමහත් ආපවු රෝරෙන් ඇවිිල්ල රජකම ගන්න අතරතුර එක වෙනකිනකොට උරුම වේ කියලා රට්ටස් රක්කනත්තහන් කිෙන වචයනතුම දාාතියන හටේ රකීම සහ තම රජිකම ලබාද. ඒවාහන් මේකෙන් පස්සමකති වෙන්නේ මේ භික්‍ෂුුණ හන් සේලා විසින් ඒක පහක්ෂ ුණයි කියලා රජති සරජරුවන්ට විරුද්ධ්‍රක ආකාලයි කියලා තුල්ලත් තුළත් රජලන් පසේ රජිත සරජරුවට පස මදතු කරන්නේ භික්ෂුණුහන්සේලාට යම්යම් මේ දැඩුවම්ම අවාසය අති කරනවා. එ මිවාක් සිදධියයක් අපට ඉදිරයට ඔහොන් වෙනවා මෙතන තේලා භික්ෂු වහන්සලා කමත පලිතමයි ජාහ කුමාරන්න උපරාජ තරන්තුරල බාදෙ. කරම් මවකුමරයාට ය පා පදවිය ලබා දෙනවා. ඉට පාසේගේ පුතා පුතාටපව රහෝණේ ලබා දෙනවා. ඉතිං මේ මේකේ භංචා මීටත් එහා පහු නැවත මහවන්සේ හැමදා ජරම සංවයගේ පහර කරලන නවත්තන්නේ අප මේක කෑල්ලනෑ භාවන්සේ අපි මිතුමා පරහදි කා කවර කලත් රජගෙන කුණනත් වුදු පරස්කාල ගත්තයගර ජයන් කලත් හැමෝටම මේ අනිත්‍ය දුක්ක එකයකන බව කියෙන තමා භහවන්සේ හමදාමක නැහැත්වේ. අපට මේ දැම වච්චනය අපි මේ බිය බහාව රජ්ජුවන්ගේ මරණයෙන් අපි අවසංගලාති මරණයෙන් ආවසං වනාට දේශවාලනකි ඉදිරියට තමයි ඔන්න ගැටලු ප්‍රශ්න කැරන්නග. නැන් අපිට මහචර්තුමී දැන් පවුරුදු පනස් පහක් රාජ්‍යත්වේ රෝට වයස ඉට වඩ වුරුදු හැත්තෑක් තරවත් තියෙන් ඇතින මේ රජ්ජුරෝ මිය පරලව යනවිට දේශපාල ගැටලු ගණනාවක් ඒ කාලය තුළම නිර්මාණය කරලන තුබන් යන්න දැබි ක්‍රම්බාහු කර තමන්ගේ පුත්‍රයා තමන්ගේ ජීවකාලය තුළම මිය යනවා. හිට පස්සෙන දැම් මේ තමන්ගේ දියනියන්ගේ දරුවන්ට රජකම පංගරතු කරන්න ගෙහිල්ලන්නේේ වු සිදධවෙෙන් ට ඒ අවුල අපට ඊට පස්සේ ඊරංඟ කාල අපිට ඒ අවුලේ ප්‍රතිපල්ල භුක්තිවිනින්න වෙනව.නොත් මෙ මේ අවසාන කාලයේ මේ රජුර සේ මේසි රජ කෙනෙක්න මෙ මේ රට වෙනත් රාජයකට නතු වෙලා තිබේදීමටට බේරාගත්තු රජෙනෙක්නේ ඒ රජුරන්ගේ අවසාන කාලයත් සෙසු රජවරන්ගේ අවසාන කාලයක්ත් අතට වෙනසක් නෑ මේ රජුර මොනතරම් වීර් රජ කෙනෙක් වුණත් අවසානය අර හැමසර රජකට මුහුණදන්න සිදධල වෙච්ච ඉරන්නමට තමයි මහුණු දෙදන්න සිද්ධ වනේ.මට ඒකට කතා කරන්න ට මතු. නුමට අවබෝධ වෙල්ලා තියන විදිහයට ඇත්තටම ගක් අයට ගාක් දුෂ්කරතා මධ්‍යේ බලය ලැබුණත්. ඒ බලය ඊළඟට පාවිච්චි කරනකොට යම් අ ආපු ආපු ශ්‍රේෂ්ට ඉදිරි ගමනම යන නැතුව යම්යම් ව්‍යාකූගල තත්ත්වන් රජවකැන් පාලකයා විසින්ම ඇති කර ගන්න බවක් අපිට සාමානයෙන් දක්නට ලැබෙනවා. එඇතැන බිී බහු රජරුවන්ටත් ඒ වගේ තත්වයකට තව ඒවාගේ තත්වකට හොම් මුණ දුන්නා. මොකද පලවෙෙනීෙන් ලිල්ලාවති භිෂව අගමහසිය වශයෙන් පත්කරගෙන රජයවුණාට පස්සේ ගෙන්න්නනවා තව දෙවෙනි බිසව. දෙවැනි පිරිසව කාලිංග වන්සික. දකට දැන් කාලිින්ගවන්සක බිසවගෙන් තමයි දරුවෝ හයදනයකු ලැබෙන්නේ. ඉතින් ඒ දරුවෝ හයදනාන්ට දරුවෝ හයදනාටයි විජේබහු රජ්ජුරුවන්ගේ සහෝදුරු තවඉන්වා දෙන්නේ බ වගේ. ඒ සහෝදරින්ටයි අර රාජත්වය කියන රාජත්වය රජකම පිළිබඳව තියන රටපාලනය කිරීමට තියෙන අවස්ථ වල. ලබා දෙෙ ගිය හම රජුරුවන්ට ටිකක් දුෂකරතා ඇති වුණ ව්‍යාකූලතා ඇති වුණ. ඒ විවාහ සම්බන්තා ඇතිකර ගත්තු විදිහ බලකොට ඒ ඒ අය අතරම තමයි විවාහ සම්බන්ධතා ඇති වෙලතියන්නේ. තොඩ එහෙම ඒ විවාහ සම්බන්තා ඇතිකර ගත්තු විදිහ අනුව මේ ගොල්ලන් අතර හැම කෙනෙක්ම රජකම එමනතත් රාජ්‍ය බලය කිසියම් ප්‍රබල ස්ථානයක් හැම කෙනෙකු බලාපොරොත්තුර. අර රජ්ජුරුවන්ගේ දුවරු පත් දෙනයි පුතයි. ඒ සියරුදනම බලාපොරත්තුන දරු විවාහතර ගත්තු බෑනවරු තත්ත්වය ලබ බලාපොරතු වන එතුකට රජුරුවන්ට සිද්ධ වුණනා මේ විංගුල් අතර සාමය පෝත්තාගඩ එහමන විගුල්ල අතර එක මුතුකමක් ගොඩ රගගන්න පුළුවන් වඩ විදිහට බලතල දෙන්න. එනිසයි හැම වෙලේම කෙනෙක් මැරුණහම බෑන මැරුුණ හම ඉසල වීර බහු මැරුුණ හම ඊළඟට අර පලවෙනි තමන්ග පුතාට උපරජ තවන් පුතාට දෙන්නේ උපරජකම නෙවෙයිනි උපරජකම දෙන්නේ පලවෙනි බෑනට බෑනට ඊට පසේ රජුුවන්ට පුතාට දෙන්නේ අ ආධිපාදකම. ඒ ඒකනිසා එතෙන්දම එතන දම්ම ඒ පුතාගේ තියෙනවා පොඩි ලලා හසිත්ත ඇවුක් එයා යබනවා මහ මහානාගහුලට. තොට ඊනකට ඇත්තර්මෙන්ට ඊළංට පතික්චේ දැපි කියවෙන් නැතිවුණනාට ඒකට තිග සම්බන්ධවන රජ්ජරෝ මියගගේ වෙලාවේ. මියගිය වෙලාවේ අර ඇත් අගනුවර හිටපු අය කොම හිට දුවරු බැන්නලා. ඒය ඇයි තිලෝකොසුන්දරී දෙවිනි බිස ඇතිරිය. මේ සඒකාල වෙනකුට හිටියද කිය අ අ වා මරණය ගෙන තමන්ගේ තාත්තාක මරණය ගැන අර මහනාගහුල පොහිටපු පුත්‍රයාට දන්න නැතුව මේ අයි රජකම උපරජකම ඔක්කොම් බෙදාගත්තා විතරහන්නෙ වෙයි මේ වික්‍රම් බහු මේ ඒ කියන බලාපොරත්තු මේ වගුල දන්නවා දැග රුමක්කාරයයින්නන්නේ මහනාග වල කියලා ඒක නිසා මේ අය කරපු වැඩේ අර සේරම වස්තු සම්භාරයක් ඇැරගෙන හන්නට පලාශිය. තු එහෙදී ඒ දෙගොල් අතර ආරවුල් යුද්ධ මඟදී ඇතිවුණා වියුද්ධ කීපයක් ඇතුන මේ අය අතර තුේ ඒකට ඒ එවැනි තත්ත්වක් ඇතුවෙන්ට රජ්ජුරවාන්ට ක්‍රියා කරන්න සිද්ධ වුණ මේ ඇතිකරගත්තු ඥාති පරම්පරාව එක ඒ ඥාජ පරම්පරවත් අපේ සිංහල විතරක් නමනි තොට අන්තිමට වෙන ප්‍රතිඵලය තමයි කාලිංගවංසිකයින්ට මේ රටේ රාජ්‍ය උරුමයට බොහොම බරපතල අයිතිවාකන් ඇතිරවා රහට කාලි රජෙනකුත් ලංකානය කරන එස රජරුවන්ට රජජරුවන්ට ඇතරමර චෝලයින් පලවා හ හරින්න යුද්ධ කරපු තරන්න ශක්තියෙන්. හෙමෙනතා වේලෙක්කාරය හමුදාව පරාජ්‍යය කරන්න්න සටන් කරපු තත්වයෙන් මේ අභ්‍යන්තර ප්‍රශ්නමි සතකන්ඩ බැරි වුණා මකද තමන් දෙම ජනතියන්න්න දැන් අපිට විජේබාහු රජ්ජරූ පිළිබඳසියම් සමාලෝජනයකට එන්න වෙනවල මට දැනවා නමුත් මට පේනවා ඉසංක මල්සිරි පාලි මහවන්සේ පෙරලගෙන ඉන්නේ පහරි මේ අපි මේ සාකච්ඡා කරන්න වීරසේකර විස්තරයේ වෙනස් කමක් හින්දන්නට ඇති අපි ඉටමාන්නට යන්නට කලින් හා සිංහල බෞද්ධ ඉතිහාස වැඩසටහන්ට අනුග්‍රහ දක්ව ශ්‍රී ලංක ටෙිකුම් අතය පනිවිඩක් දැනගන්නත් එක් ප්‍රධාන පාලකමදට කොඩට වැද. හොඳයි අපි විජේබාහු රජ්ජුරුවන්ගේ. මනස් පස් අවුරුද්ධක රාජ්‍යකාලයේ අවසාන යුග ගැන තමයි සාකච්ඡා කරය එතුමාන්ගේ මරණය සහ එතුමාන්ගේ මරණයෙන් පසු රාජජත්වය ආයාමය සිද්ධවීම සඳහා තියෙන ගැටලුඉති සෑම රජන ටරම චේම බලන්තර හමරජ කන ුට මුහුද දව සිදීමට රට බේරගත් විජේබහ රජ්ජරුවන්ටත් මුරු දෙදන සිදවුුණා. අපි ඒ පිළිබන්ඳ ඉක්ෂංග මල්සිරිගේ අදහස් ටික දැනගෙනමේ අවසාන පරිච්චේදය පිළිබඳ ඊට පස්සේක් පොදු විමර් විශ්ලේෂණයකට යමු විජ බාහු රජ්ජුරු සහ ඉට පෙර රට මුදාගත්තාය කියලා කියන රජවරුත් සමඟ ටික් සංසධනාත්මකෝ ටක් හොඳ තර්කයකට අපි කොඩ නැගමු. ඉට පෙර අපි කැමති යිශංකෙන් මේ අවසන පරච්චයේද රජ්ජුරුවන්ගේ පිළිබඳ කාරනාටයක් දනයන්න. ව මම් බැල්වර මේකේ විස්තක බොහොමයක් සඳහාන් වනවා මේ. විාරහ ස්තූප්‍රසංස් කරනේ පිබඳ විජෝ බහෝගගේ අවසන් කල්සී මටාදලු ඒ අතර තියෙනවා මහියන්ගෙන වි්‍යහාරය නමත් සඳන් කරලා.දැන් මැහන්ගෙන ස්තූපය නටබුන් වෙලාතිබිලා එදස් නමසේ පණහැවුරද්දී තමයි මහාචාර පරණවිතාන විසින් කැනීම් කළේ ප්‍රස්සන්ස් කරනය කරන්න. ඒ කැනීම් කරපු වෙලා වේදී ඒ ස්තූපයේ සුන්ගුන් නතරතිබලා ධාතුගරභයක් අනවරණය වුණ. ඊට පස්සේ පන්සරේ නායක ස්වාමන් වහන්සේ දිසාපත්තුමා ඇතුළු අමුත්තන් විශාල පිරිසක් ඉදිරියේ මේ ධාතුගර්බය විෘත්ත කරන්න තියරණය කළ ඒ ධාතුකරබය විෘත්්ත කරලාට පස්සේ ඉතාම වටිනා පුරවස්තු සමූහයක් අනාාවරණය වුණා ඒ අතිින් ඉතාම වැදගත් වෙන්නේ ධාතුකර්බයේ බිත්තිවල ඇදර තිබුණු සිතුවම් සමහයක් මෙ සිතුවම් ිත්තයෙන් ගැලිවිලා කොටස් වශයෙන් බීමට වැටල තිබුණා නමුත් අවසානයේදී මට මතකේ දිහට සරත්ව අත්තල මහත්තයාගේ ප්‍රධානත්තයෙන් ඒ සිතුුවම් කැබෙලි නැවත එකතු කරල සනක්ෂණය කරල දැන් අනුරාධපුර පුරාවිද්‍යාක කතුවාගාර ප්‍රදර්ශනය කරනවා මේ සිතුුවම් පිළිබඳ වීද මත බේද තිය නොව විදතුන්තරරි කොටසක් කියන අදහසක් තමයි මේවා විජේබාහෝගේ කාලසීමාවේදී ඇන්ද බව අම තවත් පරිසක් ඒවා ක්‍රස්තුවර්ෂට ම සේවස වල්ටයිතකකිෙනව තවත් පරිසක් නවන්සේවසෙන් පසුකල්ට අයිතය කියල කිය නවා. එඒ කොහොම නත් මේ සිතවමල නිරෝපණය වුණේ බෝධ විෘක්ෂක්කට වැඩිසිටන බුදුන් වහන්සේ බුදුරප දක්තින ඇතර ඒවගේ උන්වහන්සේ පිරිවරා සිටින්න විෂ්ණු ඒවගේම ශිව ඒවගේ බ්‍රහ්ම ඊට අමතරව වෘතයක් තුළ දක්වන මාරදිව පුත්‍රයා කියලා හන්දුුග ඇතිනම තවත්රෝපයක් මෙන්න මේවා මතරව පවිදි වේශෂන රපකහි පේකුත්තිවා ඒවා අනුමාන කරනවා ඇතැමිට බ්‍රහ්මර ලෝකවල්ල රූපවෙන්න පුලන් කියලා. එත්තකොට මෙන්නම සිතුවම් තමයිට දැන්ට ොළුන්නර වගේ සිතුුවම් කිය කතාගරන්න කොට වැද ඉතාම වැදගත්වන එක් කොටසක් වවෙ මහහින්ගන ධාතුකරබ සිතුවවා. ඒ ධාතුකර්බය තුොළමතිබිල හබුණනා කාසියක් ඒ රාජ රාජට යිති කිය තමයි හඳුරගෙන ති. පැද ර රත කල රාජාජයගේෙන් පස ති අප ර ල ාතු පස් කරනය කරය කියලා ඔුන් ස්තු ප නාශකලබෝ හැතමදීන. ඇති එනනිසා හෝදුරට විජ්‍යබාහුගේ කාලසීමාවේදී මහියංගන ධාතුගර්බය විවෘත කල්ලා. ඒත් එහි පෙස්සන්ස් කරන කරන ඇති කෙන තමයි දැට පුරාවි්‍යාන ලබිලා තින නිගමන. සිතුවම තලගතර පසේ මත්තු පි තින සිුවම් තලට අට තව සිතුුවම් තරතින බව පේනුම්. එනිසා අරවරම ප්‍රසන්ස් කරනය කල්ලා තියෙනව කියලලා පේනවා අවසාන ප්‍රසන්ස් කරන විජය බහුරජුවෙන් කල්ද වෙන්න තීකෙ තමයි වි්වාස කරන්න ඉටමත වේ ධාතුකර මෙම හම්මුණ අශ්වීනය කියලා පිහඳුන් අශ්වීෙන් ඇතම අශ්වීෙන් කියන සංකල්පය මේ වෛදික සාහිත්‍ය තිනවා අසරුව අශ්වෙක් මත ඇැගුණු පුද්ගල් රූප දෙකක් මේක තියෙන්නේ ඒ වෛදික දේව සංකල්පයක් අශ්වීෙන් කියෙනෙක එතකොට මේ මෙන්න මෙවගේ සංකල්ප එන්න ඇතිෙත් බොහෝ වෙලාවට මේ පොළොන්නරියෝගේ දී ඇති වෙච්ච සස්කෘතික සමිශණය හින්දා වෙන්න ඉරිතියවා ඉතිකමන් සදංකල අමත්‍රකාරණයක් විදියටට ඉළඟට මේකර කපාරාමූලයකෙන් සදාානක් තිබ්බ යසෝදරා කුමරේ විසින් හහි ප්‍රතිමාගෘහයක් ඉදි කලා කියලා කපාරාමූලියත් අයිති වෙන්නේ අබේගිරි විහාරයට ඔය කුට්ටම් පොකුණ පාස්කළ තව මක් ඉදිරිට ඇනකොට තමයි මේ දකුණ ොත පැත්ත ක පාර මූලේ පිහිිලතියෙන්න්නේ අදටත් සෑන ප්‍රදේශක් වොනගරලා තිී නමු හැම තැනම පිළිමි ෙවල් බෝධිකර මේ ව නටබු ඇතුලා තිය නො දැම්මම කෙටීන් මේක සමාල ෝචනැක්කළත් විජයබහුගේ අවසන් කාලසීම පිළිබඳව දැන් විජේබාහුට විජබාහුගේ කාරශසාපල විද්‍රහ කටනකට පේදයක් තමයි ඔහුට රට බරාගනීම සඳහා වැයවෙච්ච කාලයට සහි සාර්ථකත්වයට සාපේක්ෂව ගොඩිනගීම සඳහා දායකත්තය දරන්න ලැබුණ බොහෝමටිට කාලය ඒනිසයි අපි කියන්නේ රට ගොඩිනගේීමේ ක්‍රියාවලයේදී විජ්‍යබාහුට සැලකවුතුමට මේ කාර සපල්ලක් ිෂ්ි කරන්න බැරවුණා කියලා. ඇතම කොත්තේම අවුරදු එකකල්හක් වගේ කාලසීමාව තමයි අවසා වශයෙන් ලැබෙන්නේ හැබයි නමුත් ඔහුට බුණු ප්‍රශ්න බලය ලබාගනීමට පෙතිිච්ච ප්‍රශ්න බලය ලබාගෙනනීමේ තිවිච්ච ප්‍රශ්න හ බලයලාගත්ත ප්‍රසතිිච්ච ප්‍රශ්. මේ තුන්න්නම මංහිතන්නේ අපේ ඉතිහාසේ වෙනත් කිසි රජකුට වඩා වැඩි එතකොට එක පැත්තකින් එයාට සිද්ධ වුණා රට තුළ තිබිච්ච අභ්‍යන්තර ගැටුම්සා කෝලා හළවලට මූුණ දෙන්නට අභ්‍යන්තරරි ඒ බලය ලබා ගන්න පෙරාතුූ බල ල බගතර පස්සෙ රට අභ්‍යන්තර නැවතකටම් ැතුුණ ඊට අම්මතර ඊලකටවත් ෙම ජාත්‍යන්ත්‍රදශපාල බලතු ඇත ැ පි ෙදුන ජේ බව කො තා ප්‍රබ්ල ත්තර පත් ලා හිටපු කුලොත්තුන්ගේ ච ලදරාජත්තක හැපැෙන්ි සිදනා. ඕ ඉතාම නනැත ක්‍රියාවක් කලා ඒ තමයි චෝල විරෝධී කණ්ඩයම් සග සම්බන්තා ඇතිකර ගැනීම ඒවා ඇතැම්මට විවා සම්බන්තා ඇට ඇතැම්මිට ආර්ථික සම්බන්ධතා ඒමත් නත්තම් දේශපාලික සම්බන්තා ඉතිහාසත්ඥය කියවා මෙන්න මේ ක්‍රියාවලි ඒ කන්නේ විජ්‍යබහගේ විදේශ ප්‍රතිවත්තිය අතිශයෙන්ම ඥානවන්ත ප්‍රතිපත්තියක්ෙනෙ එක ඒ ඒකම බලපෑවැයි කියලත් කියෙනවා නැතවතාවක් චෝලයන්ගෙන් ලංකාවට ආක්‍රමණයක් එල්ල නොවීම සඳහා මොකද චෝල විරධී කණඩයම් සමඟ පොදු එකගදවත් තිබුණ එක මුතුකමක් තිබුණ එනිසා ඒක විජේබාහ ොහොම දුර්දර්ශය විහළ බල ගැත තිර ඔය දෙවනි කාරණ. තුන්වැනි කාරණය වෙනත් කිසිම රජ කෙනෙකුට වඩා පවු ල්‍යන්තර ගැටුවට මූුණ දෙන්න විජේ බවඩට සිද්දන මේක සිද වුනෙත් ඇැමට රටේ ආරක්ෂාව සඳහා උසින් ගත්ත පූරු ක්‍රියාමාර්ගවල ති ලයක් විදිට ශෂම වාහම්බන්ධතා දරුවන් විශාල ප්‍රමාණයක් ඊළඟට ඔහුගේන් පස්සේ බලයහිමි කරලා දෙන්න කියලා ප්‍රබල පුත්‍රයෙක් නිර්මාණලා හිටියනෑ. ඒ නිසාම තමයි වැඩිමල් තියනගේ ස්වාමයාට ආදී වශයෙන් රජකම් පවරල දෙෙන සිද්ධ උනේ මෙන්න මේ ක්‍රියාවල නිස්සාර විජ්‍යබාහු මනත්‍රම් හසසිලා ගොඩනැගවත්රට අ බලය පවරාදී මේ ක්‍රියාවලයේද යම් කිසි ආකාරයක අසරන බවකට විජේ බහු පත්වන බෝපයනු ද මේක ප්‍රබලපාලකයූ බොහෝ දෙනෙක් ගෙන් දකින්න පුළුවන් දෙයක් ඒක ඇනි පාලකයා ප්‍රබල වෙනවා හැබැයි යහෝ සමත්වෙන නෑ අනුප්‍රාප්තිකයා අයමටමට ගින් එතකට හැමතිස්සේවිින්නේ එක්කෝ ඔහෝටඩා දුර්වල අනුප්‍රාප්තික ඒ නිසා වෙන්නේ අර බොහෝ මමාරුවෙන් අවුරුදු පහලවක් විස්සක් සටන් කරලා ලබාගත්ත රට බලගූර්ණය විසිරිල්ලා බිඳිලා විසරල්ලා යන. ත් මයි ජ්‍ය ාහග වසන කල්ස මත් අපට දකින්න ලබන්නේ. එති එනිසා අර අනිකුත්්‍රරජුෘත්තක සංසන්ධනය කරන කරන කොට මගේ නම් පෞද්දුලික විශ්වාසය තමයි හැම අතින්ම විජයබාහු සම්බන්ධයෙන් අපි මීට වඩා වැඩි අවධානයක් ොමු කරන්න ඕනේ කින එක එක අභ්‍යාන්තික වශයනුත් ජා්‍යන්ත්‍රික වශයනුත් තත්ත්වයඒයි. හොඳයි නාක හඳුරන්නේේ දැන් අපි මේ මහාවන්ස ප්‍රකාර විජේබාහු පරිච්චේදය අවසන් කරලා ඉතින්. නත්ම කැමති අප අධානය යොම් කරන්න අපි විජේබාහ රජුරුව ගැන මෙතෙක් කතා කළේ. විජේබාහ රජ්රුව මේ රට නොරටුන්ගේ ආරක්ෂාරගත්ත නිසායා වීරෙක් බවට පතති නැතමේ වවැව්මු විදික කොට යම් පරාක්‍රම භහුරජ්ජරුවගේ වසබ රජ්ජුරුව කෘෂිකරමයට මහාලුකු සේවයක් කළ හෝ සිද්ධස්ථාන වශය හෝ හෙම ලකුස් මාරක බිහිකිරීම මත නොවෙයි. ප්‍රදධාන වශයෙන්ම ල අපට නැතිවඩ තිබිච්ච ලංකාවක් නැතිවුණටත් පස්සේ නැවත ගඩ නා ගැනීම. එම රජුර කීපතිනෙක්කින්නන අපේ රජාවලයේ රජුර ඔක්කමතරෙන් ගත්තොති දුටු ගැමුණ රජ්ජුරු. එලාර්ට අයිතිෙන්ඩ තිබච්ච රට නැවත මුදුව ගත්ත. ඒවස්සේ වල ගම්ා රජුරුර පංච සොලීන්ගේට යටත් වන්නඩ තිබච්ච රට බමුදවා ගත්ත. ධදාතුතයෙන් රජ්ජරු සෞ් පාන්්ඩයන්ගෙන් මේ රට මුදුව ගත්තා. මේ මේ රජවරුත් එක් ගත්ත හම දැන්ේ හැම ප්‍රබල රජවරයෙකුගේම අවසානයේ. ආයාමය සියම් ගැටලු සහගත වුණා නේද. දැන් අ දුකැමරජුලන්ගේ ප සද්ධාතිසකුමරය ලට පත්වන තමයි. මේ නවුත් ඒට පස්සේ මහා සමුුරදියයක් හෝය දුටුගැමරුගින් ආරම්භවන හා ඒත් එක වැඩි වයිස කැන්ර කලින් ආපහුම චෝලයින් එනවාන ලංකාවට පච සලින් නවතේ එනවා ඩගබ රජුලන් කාල. වලගම්ා රජ්ජරුවන්ගේ පස්සේ අර චෝරනාගෙනෙක් පත්ෙන් වලගම්බ රජරන්ගේ පුත්‍ර ගේ නමයි චෝරණග ර අනුලාදේ ල් ප ලො සිදයන දතුස රජුරගේ අවසනගත් මුගලන් සහ කාශ්‍ය පතර විශාල ගැතුු මැතිවවා යුද්ධ ඇවෙනවා අර වෙල්ලක්කාර හමුදාගෙනෙ වෙල්ලකාරනොවේ පරිිකාර හමුදාාවල් ඉන්දයාාවෙන් ගෙන්න්නට සිද්ධවෙනවා. මේගේ විීරෝධාර රට මුදුවගත් රජවරුන්ට පසු. එ ඔවුන්ගේ අනුප්‍රා්තිකයින්ට. මේ ප්‍රශ්නය මහා රජ්ජුරෝත් එක්ක සසන්ධනාත්ක කරගන්නට පැවෙනවා ඒටකම නේද සිද්ධවෙන්නේ විජේ බාහ රජ්ජරුවන්ට ලක්ලා බොහර ප්‍රගණ රජවර දමහ පරකුම් රජර කැු දෙවනිය හැදවනේ දිවිනියාට ඇලකු බලයක් තිබන්නේ යා තමයි ඒකම හේතුනා පොහවාස්තාවන් වල ඒකන පරාජයන්ට ඒ ප්‍රශ්නලින්. ැ ද පළවනි විජේබාහු මහල් විජේ බාහ රජරු ගත්තහම අරමතුමා සල හංකර ආකාරයටම මේ අනුත්තේ රජුරු හැමකිරකට වඩා අප හෙක්තොල වුණනත් මේ ලෙකු බැදියාවක් සම්බන්ධයක්තියනවා දැන් දුරගම රජතුමාට එත්තර පවුල් ගැටලු ති බුන්නේ දුරගම රජතුමාට පරජතුමාසේම දසුමා ජෝදය හෝලා හිටිය හැම දෙයක් හදර ීරතිපුල එවාාස මව් සහෝදරයා අ හැම දෙයක් එකතුුණා සොලි එලෝලදාන් එ සොලිඒවා දමට පස්යා පව නැවත බල්ලු තිවට මහරුකු ප්‍රශ්යක්කු නෑන ඉතෙකම ච විශාක් වගේෙන දෙවාසේ එ සකිය ප කර ර ග ලැබ. ැ දගා ජුන්ග වැඩිමාි කින්නේ මේ ආගමික වසයෙන් කරපු සේවාාව. ම විශාල රුවන්ගලි මහාසෑය ලෝවා මහාප්‍රාසාදය එවාගේම මිරිස වැටියේ වගේ විශාල මේ ආගමික වශයෙන් උපරිමයක් ලබා දුන්න දුගන මහාජතුමා. හැබැ වැව්වමුණු ආධිවල ගත්තහම කෘෂිකර්මාන්තය ආධි පත්තගත් හම විජේ ාහර ජුමාගේ මහ පැරකුම් ාල ජුුවන්ගේ මිැත්තේ ර ජුරුවන්ගින් සේවාාව ඉතරම්ම දුරට දිදුගැමුණු හජතුමාගේ කාලේ තුළ කෘසිකර්මාන්තරය සිදුවනේ නෑවගැපට පිනවා. වර්ගම්බාර ජුරවාද සධගත්ත හමත් එතුමා කිදුග ක්‍රහන සහ ඉට පස්සේ යවුද්දුහා තුළ අපේගරේ සකස් කලා හෙම මෙවා කළ. හැබ ඒරුවට වලගම්බා ජුරුවන් කාලෙත් අලුතින් හදපු විශාල වැැග්ුවමුණු ඒවගේ ුකරමාත ැත්ත වත් ගේ සමමාර පැතිවලින් ගත්හම අපට මේ සතුලන පුළුවන්ගමක් නෑ වගේ අදශයන ජුරගත් හම කුස්කර්මාන්තයේ ගියා ඒතුමායි කල තරවාගේම පොතුරුන්ට මර බලයකිල්ල මුක ලංක අස්සේවාදනකට ආපෝ නැවත අපට පස්ස නැති වුණ තැම තුවා මුලින්ම සඳහංකලා මේ අපේ පලින ජයබව රජරගත්තා හම එතුමා උපන්නේම ඇතුමාගේ කළුවත් බව කියන්නම පරිච්චි හතරප්හකි විශාල ගොරසක් වැෑ වුණ ඇතුමා රාජ්‍යත්වයට සම්බන්ධ කරන්නම. රාජ්‍ය උරුමේ මවපාරසියෙන් ප්‍යවපාරසින් මෙම තියෙනවා කියලා කියන්නම මහවන්සේ විශාල පිසක් කල තමයි එදී කියා දෙන්න. යට අප ඔය හැදුු වැරණ අසර නව. බුදල්න වගේ වෙනක් පැතිවල හිටපාය තමයි මේ හිදදිනාගත්තේ. රවිදේ වෙලා චල්ල වගේ ඇයවුණත් වෙනත් අඇලන් හිටපවාය තමයි තවන් පක්සේයට ගත්. නිවාස්යාපෝ කතරකමද හමතනකම විිවිධ සමඟ මේ යුධ ජාග්‍රහණ පසුබැසින් ඉවසීම් මත ච්ච යසකරජ කෙනෙක් නෑවාගෙන කී පාර පසුබැසිීමම් ල් ලක්ුණාද. කතරකමද මාරහොල්ද හුණුවලද වාගිරි කල ද මැහමත් ඇන පසු හිනු ආයග්‍රහණය කළ මෙහම විශාල තරමක් ඇතුමා යවසීමෙන් වසසිම් වසම කලයුතු කරලා නැතුමාගේ යුධජග්‍රහණය ද. ඉසේ මෙ ෙෝපු යුද ක්‍රම මක්ද එට පසුකාලේන මහාපරක්ම හරජුතු මාදකොට ගොඩක් අයිකොට ඉවා ආදර්ස බාට පත් වන් එතුමා මෙහෝපු එ ක්‍රම මෙ යුද්ධ මෙහෝපු ක්‍රම සන්ධස්ථාන. ඒවා මහිතන් ඉරක් පසුකාලන හජවර ගොඩදිනකොට ආදර්ශමත් බාට පත් වන. ඉලකට හපෝ නෑ ඇත මතුමම සඳහන් කළ අප දැන් සොලින් පනලදාලත් ප්‍රබලම ොලින් පල්ලා දැම් මට පස්සෙත් ආපව් නැවත අයතුමාගේම ප්‍රධාන අසිදගාහ කළත්තක් ගාහ කළ මේ සෙටිනාය කළ මේගොල්ලු ප්‍රබොලමය රජතුමා විරුද්ව කල ඉතු කලා මර එවත්්‍යග්‍රහණය කරලා අනි පස්සේආයනකොටවෙලක්හර හමුදාව අයපව් විදේස බල්පෑම් මතු වෙන්න බුලන් සමහරියට නැවතා පව් මේ නැග හිටිය. මේ අතතුළු රජතුමාර්දයයක් විවාාහ දෙකක්. සම විහතුමා හොඳ අදාසින් කරගත්ත වෙන්න පුුවන් හැමතේ විවාහදකයේ දී මුල් විවාහයේ දී එතුම ිතුුවන් ිකුල් අත්න හැපැත්තකීම. ඇනට නිිලාවතයේ බෙසව ජුතුමක් වසෙන් මෙහාට ආර පස්සේ ඇයගේ කලින්දිපෙච්ච මේ මේ ගරු තත්වේ එතන තරතුරය තබල එනිරිවාස්ස ඇගේ දුව ්‍යහාකරගෙන එහම තත්වයට පත්වනිේ ඒස් ස්තන හැබයි එකදුවයි හැබුණේ නැසකදර නිස්ස එන ඒ පවල ගත් හැම ල ටිකක් අඩු. ගොලග ාතින් ගොක් මිනාස්ශලා තිබුණ ඉන්දිය ඉදලලාපපු හිිරබත් කලාපුහ අ අවනි එතකොට යසහෝදලා විතරයි. අනි පත් තිිගු සුන්දුරගේ පවල ගත් හම තිිගුසුන්දරගේ පවල ය ගත්හාම එතන දූවරුම ගොඩක් පවුල බාලයක්ඒකනා තමයි පිරිම් වික්‍රම් බහු එතන දැන් ඒ දවරුයි බෑනවරොයි එඩ පස්සේ හ මේ පුොතයි ලේලි ගත්ත හම ඇ පුතාට වඩා ේටටඩා බලයක් තිබුණා බෑනවරුන්ට සහ දුවරුන්ට. එතන්තයේ රජතුමාටික් මංහිතන්නේ මොනජාක්‍රහණය කරත් ඒ පවුලේ එතන දියවිල්ල ඇතුමාටිකක් අසරුුණා වගේ. එසා එතුමාට හිතුමතේටම ඒම කරට බැරුුණා ඇතුමාට තැ ුදි තුමාගේ සේවේගත්තහම කවුරුුවත්ත් ඇැරිනෑ අනාත්‍යෝ අන්දාය කොරාය හාමතුරුවරු දුප්පතුන් කවියෝ ඉරිබස්යා පහු තාවගත්තම් හාමුදුරුරු නැති වෙච් උපසම්පතාවගෙනාව වැඳපුවාය මේ වේර විහාර පංසල් මේ හැම දෙයක්ම. ඉස් ඉතුවා කියලා පොත්ලීවා ්‍රන්ථ නිබස්සේ දම සංගෙන ඉතුමා දක්ෂ කවිකාරය ගොතයෙක් නිසාම තමයි. අ අන්‍යය කවින්ට ඉතුමා සැලකේ. ඉතුවාගේ ලිය පොත් අතා නැතුනාට තුමා ලියපු කවිශ්සර දත්වේ ලියපු පොත්්පත් තියෙෙන් නැති. ගේ තුමාගේ පවුලේ දරුවන් පාවිලි තින. එනිසාද එහම ලියන පුළුවන් වඩෝඕන. මොකද දව භාසාාවක් දන්න කෙනෙක් අනවාර්රයම්. මොද සිංහල බාසා පාල භාසාාවනැත්තන් දම්ම සංගලි පරවතින කර පුළන්ගමන් නෑන ඔය යුදාාතරමේ තුමා දැනම බුද්ධිය ලබාගත්ත කෙනෙක් ෙතට කියන පුළන් ඇතින්ගත්තාම බිවිදසේ ස්ත්‍රෝලිින් අරපේ නි ලංකායි තිහාසමහ පිරම නස්කරපු. ආගමික ජාතික ශාසනක දැවුත්ම අපහොද සිරීපාද කතන්දර චිත්‍ර මෙතුමාගේ මරජියන්ගන චිත්‍ර හෙමද අපිරන්න විජේ ාරජරුවන්ගේ චිත්‍ර කලා හැටි තමයි ඒවා එකකාල ගොලන් සයිලිගත හමත් කොලක් එවිදිහ කොක් තියෙන්නේ ද මෙවා ගත හැමතිම්ම ලංකා පාහල වෙච්චි රජුරු අතරඉතාම ්‍රේෂ්ට රජකෙන වසෙන් අපට සඳහන් කරන්න පුළුවන් විජේ බව රොජ්ජරු. මංශර්තුමින් සමාලෝචනයකට. චන ැකවත් විජබාහු රජ්ජුරු ගැන සහ එතුමන් සමමානෝම රට මුදුව ගත්තු සෙසු රජවුරු අතන පොඩි සංසන්ධනාත්පක අපි අයකහඳරු ගදාත්න්හන්සේ ඉරිපත්ළ සෙසු රජවරුන්ෝක වගේම විජේභාු රජර ගැන බලපු හම ඒ හැම රජ කරකටම අභියෝග තිබුණ. දුකෙම රජරුවන්ට අබියෝග තිබන වලගම්බා රජරුවන්ට අතබියෝග තිබුණන ඒවගේම විජේ ාහ රජරන්ට අ ියෝග තිබරන. ම විජ ව රජනවන්ට තිබුණු අභියෝගයේ අනික් අයට වැඩි බරපත්තලයි. මකද දුර්ගමන් රජරුවන්ගේ සතුර හිටියේ එලාර හිට මේ රටේ. එතකොට වළගම්පා රජුවන් කාලයේදත් මේ රටට ආව හැටියම ඒයට මූුණ දෙෙන්ට බොහම කෙටි කාලෙින් මූුණ දෙෙන් පුළුවන්කම ලැබු නර රජකවත්ැ මාලිගවත් ඇැල්ල ගිහින් අරි සංවිධහනව ඇැවිදින් ආපහු වැඩිකාලයක් යන්න්න ඉස්සර මූුණ දෙෙන්න්න පුළුවන්ුණ. නමුත් විජබහු රජුරන්නට මූුණ දෙෙන්න්න සිද වුණු සතුරා දකුණු ඉන්දියාවේ ප්‍රබ්බලම අධි රජ්‍ය ගොඩනගගෙන විශාල දේශපාන බලයක් තිබුණ ප්‍රාදේශය නය කියැනෙ. බලාපේම නායකයෙක් බලවතිය. ඒක නිසා එයා එඔහු ජයගණඩ කරපු උත්සාහය ඉතා විශිෂ්ටයි. එතකොට හැබැයි දුටුගැමනු රජුරුවන්ට තමන්ගේ පියා උදවන ඒගේ වෙලාර වැළගඹ රජ්ජරුවන්ට හාමුදුර උදවන වගේම විජ්‍යබහු රජරුවන්ට හිටිය මුළල් කාලිද එයා පොටි ශලින්න රැක බලාගත්තු බදල් ඔබපු දන්නාවන් හිටිය. හඟගත් දුරට බූධර්නවාගේ සැලසුම් හරක් විජ බෞරජරුවන්ට උදවුණු බව පේනවා. මො ස්ල්ලිපිය කියන විදිහටත් බූදන්නාවන්ට විශාල තෑගි බෝග දුනන පසේ තු දේ කියන්නේ ඔහුගේ ලැබුණුත් සහයෝග ඉතා විශාලයි. එතකොට ඒ දෙන්න එකතු වෙලා හෝ යුද්ධය කරපු අහකාරය සැලස්ම යුද්ධ සංවිධානය කරප හැටි. පොලොන්නරුවට එන්ඩ පකිව වගේ අපේ සමින්නජික වගේ පරාද වෙනවා යන පරාදවෙනවා ය එ හොම විසිලවන්තව ගීලා ඉතාම සාර්ථක යුද්ධ සැලස්මක් අනුව මඇත කාලේ මංකව මන්ට මතකයි මක ද ොස්තුකුත් කිව්වද පුුදේක මේ අප මේ පහුගේ කාලෙ තිබුණු යුද්ධේ මේ අපේ රස්වාද ුද්ධයට විරුද්ධව අපේ හමුදාව සටන් කරනකොට එගල පැහැදිලිවම මේ මහාවන්සේ කියෝලා මේ රජ්ජරුවන්ගේ සැලැස්මානුව සැස්මා කදාගෙන තමයි ඒ ඒ විදිර ගැලපිනිිදේ සැලස්ම කදාගන තමයි මේ සටින කරි.ඒ ති එතකොට ඒ යුද්ධ සැලස්ම අති විශ්ස්ටයිම් හටමකද. කාලෙට විතරන්නවෙයි ඊනග ඉඟට පසක කල් රජවුරුන් විතරන්නවෙේ මේ ඕනෑම කාලෙකට ගැලපෙන විදිේ යුදධ උපක්‍රමය අනු ගම ෙකර නුගරනය කරළ රට බේ රගත්තා. හැබැයි ඔක්කොමත් කරලා වෙරලා බලනකොටමැගේ රාජ්‍යප් කරපු කාලය කෙටි තමයි ප්‍රතිසංස් කරන ඇරන්නට වෙෙන කිසිම ශේත්‍රයක අලුත්්‍ය යමක් ඉදිකරන්න රජුරුවන්ට අවත්තාතින්න. මොකද ඒ ඒසා විශාල විදිහට චෝලය යටත රට නාස් වෙලා තිබුණ රට විනාස්ල තිවුණ ආර්ථික වශයනත් ආගමික වශයනොත් රට විනාස් වෙලා තිබුණ ඒක නිසා ඔහුට අලුත්්‍යයමක් කරන්න වැවම ුදි කරන්නේ ඉගේ ලොක දේව කරන්න ඉඩක් කම්බුණන චෛතයති කරන්නේ වෙලාව කාලයක් පුළුවන් මොත්තිබනෑ මක් දර්ක විනාස් වෙච්චිටික නැවත ගොඩනාගනො ඇරෙන්ට නමුත් අ අපේ සාමින්න් වහන්සේ කිබෝ වගේ රජ පවුලේදී රජ පවුල පරිපාලන්නේදී පවුලේ කටයුතු සහ දේශපාලන උරුමය පිළිබඳ. තීන්දු තියන්න ගැනීමේදී ඔුවතින් යම් යම් අඩුපාඩු සිද වෙලා ීර. හරි දැන්තව විනාඩි පහහි ඉතින් අපේ වැඩට සටහ නිවර වෙන ශංක මාරිසිරී වෙත්ත යොමෙනවා මේ විජේබාහු රජ්ජුරුවන් පිළිබඳ සමාලෝජන වාර්තාවකට. ැ තුන්දිරාගේම දහස්ලින් තනන්නේ පොදු අදසත්ම අපි තුන්දරන තියෙන දේසතර කාම්බෝජය තයිලංතය ලහෝසේ කරල සම්බන්ධ ඒටවලදුන භහාාවන් අපේ මහහාවන් සංගරයටට කොල ඇතුළත් තුුණා අප අංලෝවල් හිලා රාජි සංගේතය ඇතුවුණා අප දේශ මැතිලොත්තු සහලක්ය කළලා ඇත්තරම රාජකනයක්ගේ වැදගත්කමට ෙරණය කරනකොට බලය ලබා ගැනීම කිය සාදකේ විතරක් නෙවෙයි අපි සලකාබලන්න බලය ලබාගැනීම බලය පවත්වාගැනීම සහ බලය පවරාදීම. මේ කියන කොටස් තුනම ඇදත්තිවා පාලයකගේ විෂ්ටත් තීරණය කර අලේ පවරා මොකදේ ඇත්‍රම දැන් නිසිාකාරයෙන් බලය පවරාදුන නැත්තන් අර තමන් බලය ලබාගැනීමට සහ පවත්වාගැනීමට කරපු මෙහය අවතක්සේරුනෝ.ඇති ඒ නිසා මම කියන්නේ දැන් ඉතිහාසන් අපි මේ පාඩම් ඉෙනගෙන වර්තමානය වනත් ඉන්න ඕනෑම පාලකයෙක් තේරුම් ගන්න ඕනේ න් දෂ්කරව ලබාගත්ත බලයක් දුෂ්කරව පවත්වාගෙන යනවා වගේම ඊළට නිත්‍රම කල්පනා කරන්න ඕනේ මගේ පස්සෙ කාඩද මේ බලියය පවරවාාදින්නේ කියනෙක. කුම පුද්ලෙක්ද නිර්මාණය කරන්න මේ බලිය පවරවාාදින්නේ කියලා ඒ දල්පේ නැහැමේ මෑත කරින් දශපල ඉතිහස ගත්තොත්ේම ඒ දශපාලනය හිටිය නනායකෝ බොහොමයක් ඔන්න අවසාන කාරණය සලකාිල නැතිබෝය පේන්නේ. ඒ බලය ලබාගන්න කල්පනා කලා. කොහමරි බලය ආරක්ෂාක කරන කල්පනාා මගින් පස්සේ මේරට බාර දෙන්නේ මොන වගේ කෙනෙක්ටද සාර්ථක පුදගිලෙක් ඉන්වාද ල ලබා දෙන්න එම නැත්ත එක ගඩනගන්න ඔන්නන්නේ දෙනෙදේ කල්පනා කළ ඉනෑ ඉති එනිසා තමයි අප අවුරදු ගානක් මේ රට තවමත් අපිියර කියන මේ දියුණු එමින් පාතිනවාකින් තත්ත්ය අපට යන්නේ. ඉති එනිසා කුම කාලෙ කුුණත් ඉන්න පාලකේ කැමතිස්සේම කල්පනා කරන්න ඕනේ තමන් යම් කාලසීමාවකට පස්සේ මේ රට අත්තරින් වෙනවා බලය අත්හරනකොට අර විජය බහුටඋුණාවගේ වෙන්නේ නැතුව. ශක්තිමත් පාලකෙක් ශක්තිමත් අනුපාප්තිිකෙක් බුද්ධිමත් අනුප්‍රාපතික රට ආදරය කරන රටේ සංස්කෘතික ආදරය කරන මේ රටේ චින්ත්‍රනයට ආධනයෙක් ආදරය කරන සංස්කෘතික අනුප්‍රාප්තිකයෙක් බහි කරන්න උත්සාහවත්තන්ත වෙන්න ඕනි ඒකතම අපි විජබහගේ සමස්ත කතාවෙන් ගන්න තියෙන ආදර්ශය. හොඳයි බෝම ස්තුූතියි දැන් අපි විජේවාහ රජුරුවන්ගේ පරිච්චේදේ වසා තබනවා ඊළඟට අප අප වැදගත් වෙන මාතෘකාව කාරණ දෙකක් මතකරන්න. එක තමයි මහසිංහලේ බෞ්ධ ඉතිහාසය වැඩසටහනට දෙසීයක් පිරෙන්න්නට ලංවෙනවා. ඒ වගේම විජේ බහු රජ්ජුරු මේරට මුදවාගෙන ඉදිරියට අපලොන්න්නරුව කොයි තත්වයට පත් කර ඉස්සරට අපි දන්වා පරාකරම බාහුවැනි විරෝධාර් රජවුරු නිසංකමල් වැනි ප්‍රකට රජවර නිෂාං ල රජ ලන සසාචාට හජන කර කාල ශංක මනස්තේයට කොයිතර වැැතේ දතුමාන් සෙල්ලි තිස්ගානක්. යාගෙන ති මොන්න තරන් ඓතිහාසික වශයෙන්ගත කොචරටනා මුූලාස්රෑද නිසංගමල්ල රජුරු කාලිංගවාහන්සික ක වුණත්. ඒ නිසාට සාකච්ඡා බොහොමයක් ඇන්නට තියෙන අපි බලාපොරොත්වෙනවා එක අනු අට අනු නමේ දෙසීයකෙන් වැඩසටහන් මේ ශ්‍රී සම්බෝධී විහාරස්ථානය මේ විචිත්‍ර මණඩපයෙන් බැහැරව ගොසින් ඓතිහාසික වටනාකමකින් යුතු විචිත්‍ර පරිසරයක සිට ඔබට ගෙනන්නටත් යම් සැස් මක්තිනෙන අපනා කහදුරන්ට අප ප ොර්ලන්දදි වදරජාන නාක හමුදුරන්ට අපි යෝජනාවක් ඉදිරිපත් කරලාතිව ම තනම රිාලන වැඩ සහන් අධ්‍යක්ෂතුමා ඒ පිළිබඳ සැලකිලිමත් වේ කියලා ඒ මොනො අපි අලුත් මුහුණුවරකින් ඔබමොුණගෙහි කොහොමනමුත් අද වැඩ සටහනත් චෙක්කම අපිට වසා දමන්නට සිද්ධ වෙනවා විජේ බාහු රජ්ජුරුවන්ගේ කාලාල පරිච්චේද. ප අලු ැම්මකින් ල ගම්මක ආරම කරන බලා ප රත් ෙන් හන්තුරුවන්ට පින්දෙමින් ේස් ද ති දමින් අප සමගන් ල සතියේ ස හමුවෙන් ලාපොරත් ම අඩා අයුබහෝ ේව. Thank you